දැමීම පිළිබඳ සංපාතයක් නිර්මාණය කරන ආණ්ඩුව ඒ අතරතුර වැදගත් අනපනත් පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු කරන බව Youth for Change සංවිධානය පවසනවා. අපි අහන්නේ දැන් අසමත් වෙච්ච ආණ්ඩුවක්, අසමත්කමේ ප්‍රතිඵලයක් විදිහට ජනාධිපති වෙන්න පුළුවන් වෙච්ච මිනිහෙක්ව තව අවුරුදු දෙකක් තියාගෙන ඉන්න අපිට පයිත්‍යන්ද කියලා තමයි අහන්නේ. අපිට ප්‍රශ්නයක් දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ඡන්දේ කල් දායිද නැද්ද කියලා. ඒ අතරේ වෙන්නේ මොකද්ද? ආර්ථික පරිවර්තන පනත් කෙඩුම්පතයි, අර රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙඩුම්පතයි, විදුලි බල පනතේ දෙවෙනි වර කියවීමයි පාර්ලිමේන්තුවට එනවා. ආර්ථික පරිවර්තන පනතේ මූල්‍ය කළමනාකරණය සඳහා ගේන පනතේ මේ දෙකේ තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉතාම ලැජ්ජාසහගත විදිහට නීතිගත කිරීමක්.